ෙරුවන් සරණයි දරුවනි අද අපි තවත් අපේ අනුමාන ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමටයි සෝදානම් වෙන්නේ දැම් මේ වෙනකොටට උබදන්නවා ප්‍රශ්න නවයක් කිතරාපි සාකච්ඡා කලා බුද්ධර්මය පෙළපොතට අදාළව සෑම පාඩමකින්ම ප්‍රශ්න තුනගාන ඒකැන් වියවගත්ත ප්‍රශ්නයක් ඒවාගේම කෙටි ප්‍රශ්න දහයක් ඒවගේම දෙවැනි කෝටසේ පලමනි ප්‍රශ්නය කියන මේ ප්‍රශ්න වර්ග තුනම අපි සාකච්ඡා කරලා තිබෙන් ඉතින් අද දවසත් අපි බලාපොරොත් වෙනවා ඒවිදිහට පාඩමක් සාගච්ඡා කරන්න ඒකේ මාතෘකාව දැන් ඔබ පහුගිය පාඩම් තුනක බාතෘකාපි කරා දැන් අද තියන්නේ හතර වැනි පාඩම කොළලා හශ්‍රීනය හතර ඉදට මාතෘකාව තමා සමාධිගත සිත හි සමාධිගත සිතක මහිම කියන පාඩම. විශේෂයෙන්ම මේ පාඩම පිළිබඳව දැංඔබ කරනු හදාරලා තිබෙනවා. ඉතිං අද විශේෂෙන් මේ පාඩමට අදාල ප්‍රශ්නය සාගච්ඡා කන්නන ගම මංඔබට වන්න දවගේම සීපත් කරන්නේ. මේ පොතක ලියාගන්්ඩි කියේනෙක මං ඔබට නිතර මතක් කරනවා. ඒම නාමඔපට විභාගයට ඉතාම පහසුවක් තිබේවි මේ පාඩම ඉදිරියට. මතක තබා ගැනීමට ති ඒ වගේම දරුවනි ප්‍රශ්න දෙවැනි කොටසේ ප්‍රශ්න හතක් තියෙනවා. ඉතින් අපි බුද්ධ ධර්මය ප්‍රශ්න පත්තය පදනම් කරගෙනමයි මේ කරනු සාකච්ඡා කරන්නේ මේමිච්චර කාලයක් සාකච්ඡා කරපුය වගෙන් මම හිතනවා ඔබට යම් දැනුමක් අවබෝධයක් හුරුවක් ලැබි ඇතිකේ ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ දිගටම මේ පාඩම් මාලා ඔබට ඉදිරිපත් කිරීමට වියවගත ප්‍රශ්නවල ස්වභාවය අපි ඔබට මතක් කරල දීලා තියෙනවා කොටස් තුනකින් යුක්තයි. එවගේම දහය හා එකුළ හා පන්තිය කියන පාඩම්මොල එකතුවක් විදිරයට තමා ප්‍රශ්නය දෙන්න සමහර පාඩම් තියෙන එකටම යන පාඩම් එනිසා ඒවා එකතු කරලයි ප්‍රශ්නහදන්නේ තින් දහය කුළා කියන පෙරපොත් දෙකම විශය නිර්දේශ දෙකම ඔබ ආවරණය කරග්ඩුවෝන් එවාගේ ඔබේ ළඟ මතකයේ මේ කරනු තබාගනීම ඉතාම වැදගත් වෙනවා.ඉ ඒනිසාද පාඩමත් අපි ඉදිරියට කරගනයමු භාවන සමාධිගත සිතක කියන පාඩ තේමාව තමයි භාවනාව. තින් භාවනාව යන්න නිර්ුවචනය කරන්න විව්වගත ප්‍රශ්නයක් එ මේ ප්‍රශ්න තුනක් කෙනවාන ඒ ප්‍රශ්නතුන කොටස්තුනක් විදි පලවෙනි කොටස ප්‍රශ්නයට ලකුණු දෙකක් දෙවෙනි කොටසර ලකුණු තුනක් තුන් එනි කොටසර පහක් විදිර තමා ලකුණු දහයුබට ලැබෙනි. ඉන් භාවනාව යන්න නිර්වාචනය කරන්න භාවනාව කියන්න මොකද්ද කියෙලා අහන්නේ. ඉලාට ඒගම දෙවැනි කොටස බෞද්ධ භාවනාව ප්‍රබේද දෙකකි එය නම් කරන්න සිස්ස ජීවිතයට සමත භාවනාවෙන් ලැබිය ඇකි ප්‍රයෝජන මොනවාදයි පැදිලි කරන්න මෙතන පැහැදිලියෝොම තිබෙනවා භාවනාව මොකදදිකල් සමත භාවනාවෙන් කියනෙක පැහැදිලියෝොම තියෙනු. තිං අපි බලමියයකයකින් නිගට පිළිතුරු සපේග යනකොට ඔබට තේරෙයි වඩාත් හොඳින්. භාාවනාව යන්න නිර්වචනය කරත්. මේක පාලිවාදගේ පාලි වචනයයක් ඔබට ලියන්නඩ පුළුවන්න්නන් ගොඩක් හොඳයි. භාාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනාව.ක තමයි නිර්වචනය. ාලියෙන්විතක් ලිවත් ලකුණු ලැබෙනවා සිංහලෙන් විතරක් ලිවුවවත් ලුණු ලැබෙනවා. එනිසා පාලිවාක්්‍ය ඕනමදි කියලා ඔබට සැකයක් ඇතිනම් ඒ නොලීවා කියලා ගැටලුවක්නෑ නිර්වචනී කිරීම කෝකෙන් කරජ්කමක් නෑ මම මෙතන අදහස් දෙකම දක්වලා තිබෙන පාලියෙන් සහ සිංහලි කුසල් දහම් වැඩිදියුණු කරන මානසික අභ්‍යහාශය භාවනාවයි. ඒම ලිිය්වත් ලකුණු අඩුවවෙන්න නෑ භාාවේති කුසරදම්මේ ආසේවති වඩ්ඩිය ඒතායාති භාවනා කර ලිවත් ලකුණු වඩුවෙන්න නෑ මේ දෙකම එකට ලිවත් ලකුණු අඩුවෙන්න නෑ. ඒවගේම වැඩිවෙන්නෙත් නෑ. ඒ ඔබ මතක තියාග දෙවැනි කොටස්සේ පලවෙනි ප්‍රශ්නයට ලකුණු දෙකනම් කොහොම ලිවත් එච්චරයි ගොඩාක් ලිවත් කර වැඩි වෙන්නේ නෑ දෙදහමරත් තුනක් දෙන්නේ නෑ පාලියෙන් ලිවත් ලකුණු දෙයි සිංහලෙන් ලිවත් ලුණු දෙයි දෙකම එකට ලිවත් ලකුණු දෙයි ය නිසා ඔබ ලෙසිත් ක්‍රමයක් ඔබට පුළුවන් ඕන්නනම් මේ සිංහලිම ලියන් කුසල් දහම් වැඩිදිියුණු කරන්න මානසි ක්‍යාශය භාවනාවයි කර ලියන් පුළුවන්. ඉලාට දෙවනි කොට බෞද්ධ භාවනාව ප්‍රබේද දෙකගේ නම් කරන්න. මේ නම් කරන්නඩ තියන එක නම් කරන්නඩුව. නම් කරන්න තියන එක ඔබට තියෙන්නේ විස්තර කරන්්ඩ අන්්ඩිපා නම් කරන්න. ඒ නාමිකව ලියන්ඩයිතින්. එතවොට බෞද්ධ භාවනාව ප්‍රබේධ දෙක මොනුවවද සමත භාවනාව සහ විදර්ශනා භාවනාව සමහර මේක නම් කරාට මදිී විස්තර කරන්නටත් ඕනු කෙලා හිතලා විස්තරන්න හැබයි උඩින් ප්‍රශ්නයේ ඒ මහලා නැත්තම් විස්තර කරඩ අන්්ඩපා මේක සමහර විට දෙන්ඩ පුළන් මේම බෞද්ධ භාවනාව ප්‍රබේද දෙක කෙටියෙන් පෑදිලි කරන්න නැත්තැම් කෙටෙන් විස්තර කරන්න කෙලාාවොත් ඔබ ලියන්ඩෝඩ සමත භාවනාව කියන්නේ මොකදද ඒවගේ විදර්ශනා භාවනාව කියන්නේ මොකදද කියන එක ඔබ කෙටියෙෙන් විස්තර කරාට කමක් නෑ. ඒ ප්‍රශ්නය අනු එම නැතුූ ඔබ නිකම්ම ලියන්ඩ අන්ඩිපා විස්තර කරන්න නැති තැන්වල විස්තර කරණ්ඩෙ අන්ඩිපා. ඉනගට තුන්ගෙන කොටස. මේක තමා වැදගත්ම කොටස. හේතුවොමොකොද ලකුණු පහක් ලැබෙන කොටස. ලකුණු පහක් ලැබෙන කොටස නිසා ඔබ වැඩි අවධානයක් ඒකට යොමු කරන්්ඩෝන් ඒවාගේම, වැඩිපුර ප්‍රමාණයක් විස්තර කල්ලා ලියන්්ඩුවුන් මේ විස්තර කල්ලා ලියනෙ ඔබේ අදහස් ලියන්් පුළුවන් ඒවාගේ ජීවිත අත්දැකීම් ලියන්ඩ පුලුවනි සමාජදදැකීම් ලියන්්ඩ පුළුවන් මෙවැ එකතු කරලා ඔබේ අදහස් වලින් නිදහසේ ලියන්ඩ තම තුන්ගෙන කොටස දෙන්නේ ඒක නිදහසේ ලියන්ඩ පුළුවන් වෙන්ඩුව. බලන්් සිිස්ස ජීවිතයට සමත භාවනාවෙන් ලැබි හැකි ප්‍රෝජන මොනවා දැයි පැහැදිි කර එතකොට මේක පටන්ගන්න ගමන්ම අපි භාවනාව කියන්නේ මොකදද කියන එකත් කුසල් අරමුණක සිත එක කර ගැනීම භාවනාවයි. චිත්ත භාවනයවා සමත භාවනාව ලෙස හැඳින්න්නන මේ භාවනාව සමත භාවනාව කියනෙක මොකද කියෙනෙ එක හඳුන්නනවා. සමතඒ අනු සංසිඳීමයි, සංමරවීමයි. සමාධාන කිරීමයි. ඒ අනු සිත දූෂණය කරන කෙලෙස් සතුරං සංශුන්ඳවීමත් කුසල් සිද්ධියුණු කිරීමත්. සිත දියුණු කිරීමත් මෙම භාවනාවෙන් සිදු කරනෝ. කෙලෙ සතුරං පංච නීවරණ ලෙසා දුන්නනො මෙතන කිව්වනි සිත දූෂණය කරන කෙලෙස් සතුරන් සංසිංදුුවීම කුසල් දියුණු කිරීම සිතදියුණු කිරීමම් භාවනාව ෙරීළඟට අපි කියනවා කෙලෙ සතුරන් කියන්න මොනවාද පංච නීවරන් එතුරො පංච නීවරණ තමා කෙලෙ සතුරන් ඒ කෙලෙස් සතුරන් නැතිකිරීම යටපත් කිරීම මේ භාවනාවේ ප්‍රධාන අරමුණක් ඉළඟට අපි ගන්නවා මේකෙන් සමත භාවනා බුදුන්වහන්සේලෝ පහලීමට පෙරපටන් භාරතිය යෝගෙන් අතර භාවිතා වුණා. කාලදේවල හෙවත්තා සිත තවසා උසත් ්‍යයානලාබිය. සිදුුවත් භෝෂතානෝ කිංකුසලගවේශීව සිටි කාලයේද හමුණු வாලාර කාලාම තවසා සප්ත සමාපත්த்தி ලාබිහෙක වූ අතර උද්ධකරාම තවසා අෂ්ට සමාපත්த்தி ලාබියක වුණා සමත භාවනා වැඩීමෙන් ප අබිඥා අෂස්ට්‍ර සමාපත්ති ලබා ගත හැකිය. ඒ වාක්‍යත් දැක්කීමම ඔබේ පිළිතුරට වැදගා මොකද භාවනාවේ ප්‍රයෝජන ගැනන කියන්නේ එතකොට අපික කියනෝ මේකෙන් ලැබෙන ඉහළම ප්‍රයෝජනය සටහන් කිරීම හොඳයි. අස්ට්‍ර පංච අබිඥා සහ අෂ්ට්‍ර සමාපත්ති ලැබෙනවා කියල. ඊළඟට අප යනෝ අප ප්‍රධානමදේ තමා ශස්ස ජීවිතයට ප්‍රයෝජන ගැන යහන් ඒක දැන් මේ එකෙන් එක කරුණු කරුණු ලියව්ුව ඔබට ියන ප්‍රමාණය අඩුවෙන නිසා මේකින් එක පොඩ්ඩක් පොඩි පොඩි විස්තරයක් කරන්න පුළුවන්. ලෝබදේශමෝවාදී කෙලේ සිතුවිලි පාලනී වෙනවා. ඉතිං අපට ලියන්ඩ පුළුවන් රහත්වෙන තුරු අපේ සිත්වලට මේ අකු සල්මුල් ඇති වෙනවා. ලෝබේ දේශය මෝහය මේවායටපත් කරන්න තියෙන එකම ක්‍රමවේදයේ භාවනාවයි. ඒ සඳහා හොඳම භාවනාව සමත භාවනාව. ඒවාගේ පොඩිවා විස්තරයක් කරෝති. ඔබට වැඩිපුර ප්‍රමාණයක් ලියන්ට ඔබේ විනාඩි විස්සකවැනි කාලේයට පරිම ප්‍රයෝජණයක් ගණ්ඩ පුළුවන්. ඒවගේ දෙ ධාරණ ශක්තිය දියුණුවවා. ශිෂ්‍ය ජීවිතයට ඕනුම දෙයක් ධාරණය ගැන මතක ශක්තිය. යමක්කි ගෙන ගත්තතා මේ ආවර්ජනය කිරීමේ හැකි ආවතමයි ධාරණ ශක්තිය, මතක තබා ගැනියීම. පොත පත පාඩම් කිරීමේද වෙන දාට වඩා පහසුවක් දැනවා. භාවනා කරලා පොතපත පාඩම් කරන්නකොට ලොක පහසුවත්දෑනවා සිතේ කෙේ සඩුවෙනකොට සිත නිදහස්. එතකොට අපිට නිදහස්සේ, කරුණු මතක තබා ගැනීමට ඒවගේම සිතේ කෙලෙ සඇතිවෙන්නේෙ නෑ. විශේෂයෙන් පංචනීවරණ. පංචනී වන්නේ යටපත්කිරියීම නමේ භාවනාව ප්‍රධාන අරමුණ. යමක් මතකතියාගණඩ බෑ කියනවාන මේ පංචනීවන්න තියෙනවනම්. ඒ නිසාපිට එය දුරු කරගණ්ඩක් පුළුව. සිතේ තෘප්තියක් ඇතිවීම. සිතේ සතුට ඇතිවෙනවා භාවනාකර පහින අසාහන නැතුවී. සන්න පෙනුමක් ඇතිව වෙනු. සමහරගගේ මූන දැක්කහම ලොකු ප්‍ර්නෝලින් ඉන්නන්නේ නේද කියලාහනො. මොක් කරරි ගැටලුවද කියලානු. කැන මූනම් පෙන්නුම් කරනවා එයාගෙ තියන ගතිය පශ ප්‍රශ්න බව එමන ව්‍යාකූල බව පෙන්නු ඒවා නැතිකර ගණඩක් පුලුවන් භාවනාවෙන්. ඊනඟට කායික රෝග පීඩා අඩුුවීමෙන් නීරෝගී සුවය ඇති වෙනවා. ඒවාගේම සිත විසිරීයාමට නොදී එකක කර ගැනීමට උපකාර වෙනවා. මෙන්න මේ කරුණු ටික විස්තරාපමකවල් ලියගත්තූති ඔබට අංග සම්පූර්ණ පිළිතුරක් විදිහට ලියන්න පුළුවන්කම තිබෙනවා. ඉතිං ඒනිසා ඔබ විශේෂෙන්ම මේ කාරණ පිළිබඳව කල්පනා කරලා. කරුණු කෙටිය දැම්බලන්න මේ ප්‍රශ්නයට පොඩි කෙට සටහන ගාහගන්න පුළුවන් හදාගන්න පුළුවන් භාවනාව කියන්න මොකදද ඊළඟටඒ භාවනා වර්ග දෙකළි ව්වා භාවනා සමත භාවනා ලැබෙන ප්‍රයෝජන. ැයි බ කලොවන් කරගණ්ඩපා එකළ හහි පන්තිරිරයනකොට ඔබ විදර්ශනා භාවනාව තිගෙනගන තියෙන් ඔයකයි මේකයි කලවන් කරගණ්ඩපා තකොට සමත භාවනාව චිත්ත භාවනාව සමාධි භාවනාව කියලා කියන මේ භාවනාවෙන් ඉදිනෙදා ජීවිතය ලැබෙන ප්‍රෝජන තමයි ඔබට විස්තර කරන්ඩ ඕන කරන්න ඉතිං ඒ නිසා ඔබට මතගේ තබා ගැනීමට මේ කරනු පහසුවේ කියෙලා පිහිතනවා ඉතිං දරුව යාදා පිදිරිපච්කරේ දවිනි ප්‍රශ්ණය එකකොස්ෂණ ප්‍ර්යයක්ත් අපි හිට නිදධාට මේ පාඩම් මාලාාවට එකතු කරනවා. ඉතිං ඔබේ අදහස් දක්වන්ඩ ඒවගේ මේ තවත් හිතමිතුරන්ඩ බලාකයා ගණ්ඩ ෂයා කරන එකත් ඔබේ වගකීමක් කියලා අපි සලකනෝ ති අදදවසේ අපි අපේ පාඩම නතරකරමු හැම දෙෙනටම තෙරුවන් සරණයි.